ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු කිතුහඬ. සහෝදර සහෝදරයනි, දැන් විශේෂයෙන් අප යාඥා කරන්න යන්නට පිසුද භූමිය තුල සිටගෙන අපේ ජීවිත ප්‍රශ්න බේදනා අපගේ ලිදු මේ හැම දෙයක්ම ස්වර්ගයට අපේ ස්වර්ගයේ දේශ බලාගෙන ස්වර්ගය හා සම්බන්ධ වෙමු. මෙතනින් සියලුම දරුවන් නැමැති අම්මලා පිළිකා රෝගයෙන් පෙළෙන අය ජීවිතේ ප්‍රශ්න වේදනා වෛද්‍යවරුන් සුව කරන්න බැහැ කියන මේ සෑම දෙයක්ම සියලුම රෝග කාරකයන් සමින් බහස්සේට පාර දෙමු ස්වර්ගයේ දෙස ඔසවාගෙන. මේ මොහොතේ අපි හැමදෙනාම ඉහළට අත්වසවාගෙන දෙවතාතර ස්වර්ගයේ වැඩ සිටින යාඥාව මගින් මේ මෙහෙට සම්බන්ධ වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, වාසයේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා, වාසයේ රාජ්‍ය පැමිණේවා. අපව අත්නවාරින ඒ කන්නි මරිය වහන්සේට අපි ආඥා කරමු. නමෝ මරියනි, ඔබගේ ශ්‍රී කුසේ පලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහමය. අපි අද දවසේදී ඉල්ලීම් ඉල්ලලා තිබෙනවා පිළිකා රෝගය සුවකර දෙන මෙන්, ගර්භාෂයේ ගෙඩිය සුවකර දෙන මෙන්, පවුල සිල් දෙන අතර ඇති ස්ථාමය ඇති කරන මෙන්, ඇස් පෙනීම ලබා දෙන මෙන්, මාගේ දීනේ දරුවෙකු ලබා දෙන මෙන්, දිනේගේ විවාහ ස්ථිර කරන ලෙස කකුලේ තුවාලය සුවපත් කර දෙන මෙන්, ශරීර සුවය පතා අසනීප තත්වයෙන් බිරීම සුවය ලබා ගැනීමට, දිනේගේ මුරණ්ඩු ගතිවලින් මිදීමට හා පුතුගේ හොඳ ගතිගුණ වලින් හොඳ ගතිගුණ ලබා දෙන ලෙස, පුතාගේ උගුරේ ඇති තුවාලය සුව කර දෙන ලෙස, පුතාගේ උදරේ ඇති කැක්කුම සුව කර දෙන ලෙස, පුතාගේ පෞල් ජීවිතය සාර්ථක කර දෙන ලෙස, සෙම රෝගයෙන් මිදී සුව ලබා ගැනීමට විදේශගත වූ පුතාට රැකියාවක් ලබා දෙන මෙන්, සමේ රෝගයේ සුව කරමෙන් පියාගේ ඇති වී තිබෙන සමේ රෝගයේ සුව කරන ලෙසට, දීර්ඝ දරුවෙකු ලබා දෙන මෙන් කරදර තත්වයන්ගේ මිදී පෞල් ජීවිතය සාර්ථක කරන ලෙසට, උසස් පෙළ විභාගයට සාර්ථක මුණදීමට, පවුලේ සියලු දෙනාම සතුටින් එකට ජීවත් වීම සඳහා, මාගේ දීනියට උද දරුපතක් ලබා දෙන ලෙස ඉල්ලමින් පුතාගේ විවාහය සාර්ථක කර ගැනීමට පිහිටපතා, පුතාගේ විවාහය සාර්ථක කරමින් පුතාගේ රැකියාව සාර්ථක කරන මෙන්, ගෙදර ඉඩම පිළිබඳ ප්‍රශ්නය බහරයාව සාර්ථක නිරාකරණය කර ගැනීමට, දරුවන්ගෙන් ප්‍රශ්නවලට ප්‍රශ්න ලෙඩලුක් වල සුවේ ඉල්ලා ලෙඩදුක් සුව කර දෙන මෙන්, දරුවන්ගේ පවුල් ප්‍රශ්න විසඳා දෙන මෙන්, දරුවාගේ රැකියාව ලබා දෙන මෙන්, දරුවාව යහමගට යවන මෙන්, බිනිබිරිගේ පපුවේ සිදුවට බසා ගන්නා මෙන්, ලෙඩදුක් සුව කර දෙන මෙන්, දරුවාගේ ශරීරය ඇති සියලු ලෙඩ රෝග සුව කර දෙන මෙන්, පුතා දෙන්න පුතාලා දෙන්නව ණයබරින් නිදහස් කරන ලෙස ඉල්ලා, දරුවාගේ විවාහ කටයුතු සාර්ථක කර ශාරීරික සෞඛ්‍යය හා මානසිකව ලබා දෙන ලෙස, මාගේ පුතා ඩෙක්මනින් නිරෝගී සුවය ලබා දෙන ලෙස ගිනිමේ කටයුතු සාර්ථක කර ගැනීමට, පුතාගේ අතේ ඇති රෝගය සුව කරගන්නට විශේෂයෙන් ආඥා කරනවා. එවැගේම විවිධ ලෙඩ රෝග ප්‍රශ්න වෙනුවෙන් ගොඩාක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා. මේ හැම ඉල්ලීමක්ම අපේ ජීවිතේ වෛද්‍යවරට සුව කරන්න බැරි ඒ සෑම වේදනාවක්ම ප්‍රශ්නයක්ම අපි දැන් ස්වර්ගයට යොමු කරමු. අහස පලා මන්නා දුම් දෙවතාත්තේ, පර්වතය පලා චලය දුන් සර්ව බලධාරී දෙවි පියාණනි,
ස්වර්ගයේ පලා මහනුවර මහවර්ෂාවෙන් තත්පරත කර දයාවේ තාත්තේ උභහස්සගේ දරුවන් මේෂතු භූමිය තුළ මහගල් ගමුවේ ඇති මේෂතු භූමිය තුළ ඉල්ලන මේ යාඥාවන් වලට සවන්දුන මැනව මේ යාඥාවන්ට ඇහුම්කන්දුන මැනව සුදුජු සෙවාස්මරිදුන්ගේ මැදිහත් පම තුළ මේ අපට ලබා දෙන මැනව අපි හැමදෙනාම මේ ප්‍රශ්න ස්වර්ගයට සම්බන්ධ කරමින් අපි යාඥා කරමු සුදහත්මයන් වහන්සේට අපි වසා ගන්නට කියලා අපේ ජීවිතේ බය අපේ ජීවිතේ වේදනාව අපේ ජීවිතේ ඉදිරියට යාමට තියෙන නොහැකියාව නැති කරන්නට කියලා ජේසු කිව්වා වගේ සුදහත්මයන් වහන්සේගෙන් ඔබ පුරනතුරු පුරවත් යන්නට එපා සුදහත්මයන් වහන්සේ අපේ ජීවිත ස්පර්ශ කරුවොත් උන්වහන්සේ තුල සියල්ල කරන්නට පුළුවන් ඉතා බලවත් කරදන් වහන්සේ තුල මට සියල්ල කළ හැකිය අපි දැන් ගායනා කරමු සුදහත්මයන් වහන්සේට අපව ස්පර්ශ කරන්නට කියලා ආ
දේදී අපි දන්නවා පෙදුරු පෙදුරු ජීවරේ පෙදුරු ජීවරේ පෙදුරු ජීවත්තුනේ ගලීරේ ගලීර මුහුද අසල මාළු ඇල්ලුවා මාළු ඇල්ලුවා පෙදුරු ගමන් ගත්තේ මාළු අල්ලන්නට දවසක් පෙදුරු මාළුවේ අල්ලන්නට බැරිව කල්පනා කර කර හිටියා ජේසු පෙදුරු කියලා පෙදුරු අප කියන ස්ථානයට ගලාන්න පෙදුරු කියලා ස්වාමිනේ මුළුවේ මුළුවේම වේසුණා නමුත් ජේසු ඉබ කිසි දෙයක් ලැබුණේ නැහැ ජේසු කියනවා පෙදුරු මම කියන දේ කරන්න පෙදුරු කරනවා මාළුවේ කල්ල ගන්න බැරුව හිටිය පෙදුරුව ජේසු ජේසු ශක්තිමත් වූ කරනවා පෙදුරුගේ ජීවිතය රැඳී තිබුණේ ඔහු ආරු කල්මද පෝච්චමද ධෛර්ය මුහුදට සීමා වෙච්ච ජීවිතය පෙදුරුට තිබුණේ පෙදුරුගේ ජීවිතය තිබුණේ දැලයි බුද්ධි මහමුදයි නමුත් ජේසු පෙදුරු කියන මුලෝකේදම බලන්ද සහෝදර සහෝදරියනි ජේසු පෙදුරු කියන පෙදුරු මාළුවේ කල්ලන්ට බරුව හිටියේ නබව මම මිනිසුන් දිනන් දෙක කරලා කියලා ජේසු කොමැරුවම ජේසු පෙදුරු හැංගිලා ඉන්නවා පෙදුරු බය වෙනවා පෙදුරුගේ සාමාන්‍ය බය වෙන්නේ නැහැ පෙදුරු හැංගිලා ඊයේ මරන් දෙයි කියලා ජේසු මැරුවා ඊළඟට පෙදුරු මරයි පෙදුරු හැංගිලා ඉන්නවා කවුරුරි තට්ටු කරද්දී ඊයේ දෙන්නේ නැහැ බයයි ප්‍රමාණක සහෝදර සහෝදරිනේ බයෙන් ඉන්නේ පෙදුරු ජේසු මරණ කරන්නේ බයෙන් ඉන්නේ පෙදුරු ජේසු හරන්නේවා කල්වාරියේ තමලක් පෙදුරු කියනව දවසක් එක්තරා ස්ත්‍රියකට මම ජේසු දන්නේ නැහැ ජේසු අඳුරන්නේ දැකලවත් නැහැ කියලා ප්‍රමාණක සහෝදර සහෝදරිනේ එහෙම කියපු ජේසු කා පෙදුරු ගාවට දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් මෙදනවා සුද්ධාත්ම වහන්සේව සුද්ධාත්ම බලයෙන් පෙදුරු පුරුණම පෙදුරු කියනවා මගේ කසුන් එහෙම කියලා මාගේ හිස පහළට තියලා බාව මරන්න ජේසු වගේ මරන්න මම සුදුස්සෙක් නෙවෙයි ප්‍රමාණක සහෝදර සහෝදරීනි පහෙන් හිටිය පෙදුරුට ඔහු පාරු දැල්මට ජීවිතය ගත කර පෙදුරුගේ ආර්ථිකයව ජේසු අරගෙන යනවා ලොකු ගමනක් සුදහම්යන් වහන්සේක ඔබ කැමති සුදහම්යන් වහන්සේක යන්න ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න උන්වහන්සේ අපිව ගෙන යනවා අපේ ජීවිත කුම්භාරියේ ගමනකට අපි ගායනා කරමු අපේ තුල ඇති බිය අපේ තුල ඇති වේදනා නැති කරන්නට කියලා පෙදුරුව ජීවිතය සාර්ථකත්වයට අරන් ගිය විසුදහම්යන් වහන්සේට ස්ථානේ මේ ධම්මල් දිනවා
ධර්මයන් වහන්සේ අප අතර උන්වහන්සේ බාර දෙමු. අපේ පිළිකා රෝගය, අපේ වේදනාව, අපේ බඩේ තියෙන සිර වේදනාවන්, අපේ සිතේ සිර වේදනාවන්, අපේ දරුවන් නොමැතිකම උන්වහන්සේ බාර දෙමු. අපේ ප්‍රශ්න, අපේ වේදනාවන් උන්වහන්සේට බාර දෙමින් සුදහම්යන් වහන්සේට අපි ආඥා කරමු. උන්වහන්සේ අපේ ජීවිතයේ ප්‍රශ්නවලදී අපි මාත් නොහලන උන්වහන්සේ ස්තුති කරමු. මෙවහදේ අපි හැම දෙනාම උන්වහන්සේ ස්තුති කරමු. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අපේ ජීවිත ගමනේදී අපව අත් නොහරන දේවතාවට අපි ආඥා කරමු. උන්වහන්සේ අපිව අපාතයට සුබ ජීවිතය ස්මරිතුම් එවීම ගැන හැම දෙනාම ඉහළට අත්වසවා ස්තුති බෙහෙකර සම්බන්ධ වෙමු. ස්තුති ස්වාමිනි, ස්තුති, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසාවද, 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 ස්තුති ස්වාමිනි, ස්තුති, සුබජීවනාස්මරිතු, මේ මහා ගෞරවණීය මේ ග්‍රාමයේ දේවලා උන්වහන්සේ අපිව අත් නොහැරිය නිසා උන්වහන්සේ ස්තුති වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේගේ දයාව සිහිපත් කරන මේ වසරදී ජනවරි උපවහන්සේ සුදුසේ වාසමුදුන් අප ශ්‍රී ලක්දෙරට එවීමට තරම් උපවහන්සේ දැක්වූ ආදරයට දයාවට කතෝලික ජනතාවක් හැටියට මේ දින උපවහන්සේ ස්තුති කරනවා. ස්තුති ස්වාමිනි, ස්තුති. සේම නඩරෝගවලින් පෙළනාය උන්වහන්සේ ස්තුති කියන්නේ ඔබගේ ශරීරයේ යම්කිසි රෝගයක් තියෙනවා නම් මේ රෝගය එක්ක උන්වහන්සේ ස්තුති කියන්නේ. ස්වාමිනි, මම ස්තුති කරනවා. මගේ ශරීරයේ රෝගයක් තියෙනවා, මට දරුවන් නැහැ, මගේ පිළිකා රෝගය. නමුත් ස්වාමිනි, උන්වහන්සේගේ දයාව මම අත්දකිනවා. උන්වහන්සේගේ ආදරය ඇස් පනා පිට මම අත්දකිනවා. උන්වහන්සේ ස්තුති. මනහර ලෝකයක්මින් අපි ඒ මනහර ලෝකයේ ජීවත් කරන ගැනව වාසිරි ස්තුති. ප්‍රවාදර ජේසු සමිධානන්ගේ කුරුසිය හා සමාන කුරුසිය අපිට දීලා වල්ලනින් එන තර්ජනවලින් විසගෝර සර්පයන්ගෙන් අපිව ආරක්ෂා කරමින් ඒ කුරුසිය දිහා බලාගෙන සුසුම් පවන් සලන්නට වේදනාව ඇති දරුවන් නැති වෙtti අනේ ජේසුනි, මේ කුරුසියට යගෙන ඇවිල්ල දර ගහලා ප්‍රවාහසේ අපේ කල්ලන් කියන්නද සුදෝජුසේ මාස්මුනි අපිට දීම ගැන ප්‍රවාහසේට වස්තුතුමන්ත වෙනවා. උපවහන්සේ අපිට උන්වහන්සේ රෙව්වේ නැත්තම් අපි කොහේ යන්නේ? ස්වාමිනි, එක දවසක් උපවහන්සේගෙන් අහන පේදුරු, උපහන පේදුරුගෙන් පේදුරු ඔබ මාව අතහැර යන්න උද පේදුරු කියනවා. ස්වාමිනි, උපහර කොහේ යන්නේ? සනාතන ජීවනයේ වචනයත් උපවහන්සේ තුලය. එහෙනම් ජේසු රසිපත් කරන ළමයි කුරුසිය. එහෙනම් ඒ කුරුසිය අපිට දෙන සුදුසේ වාසමුනි දෙන රසිපත් කරමින් උන්වහන්සේ ස්තුති කරමු. ස්තුති ස්වාමීනි, මේ දවසේ වහන්සේ ස්තුති, මේ පුංචි ස්ථානයක් වුණත් මේ අප නවෝ කලකින් උපවහන්සේගේ මහිමය ලෝකෙටම කියන මහා බලගත් ස්ථානයක් වෙනවා. ඒ ස්ථානයේ ප්‍රතිහාර දිනෙන් දින වැඩෙමින් උපවහන්සේගේ මහිමය ප්‍රකාශ කරන්නට උපවහන්සේ ස්වර්ගයේ සිට අපි රුහ බලාගෙන ඉන්නවා. උපවහන්සේ ස්තුති, උපවහන්සේ ප්‍රශංසා වේවා. හාලෙලූයා. ප්‍රස්තුතෝඩ්, ප්‍රස්තුතෝඩ්. උපවහන්සේ ස්තුති ස්වාමිනේ. අද දවසේදී අපේ කරු පූජා ප්‍රසාදින් වහන්සේලා හතරන් නමක් අපිට සම්බන්ධ වෙනවා. මේ දිව්‍ය ආගයට සම්බන්ධ කරන්නට උන්වහන්සේ විවිධ ප්‍රදේශවලින් නැවිලා උන්වහන්සේගේ ජනතාව අරගෙන නැවිලා දේව දයාවට දිවෙන්වහන්සේ ආදර ස්තුති කරන්නට අද මෙතෙන් තාවා දිවසේ වාසපුරුදු අපේ දීම ගැන උන්වහන්සේට අපි ස්තුති කරමු. මේ සියලු පූජා ප්‍රසාදින් වහන්සේලාට ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඔබගේ පිළිකා ආරෝග්‍ය, ඔබේ දරුවන් නොමැතිකම, උගුර අමාරුව, නයදුරුස් ප්‍රශ්න මේ හැම දෙයක්ම සුවර්ගයේ දෙස අපි අරගෙන ගිහින්නම් අපගේ ජීවිත උන්වහන්සේට බාර දෙමු. අපි දැන් ගායනා කරමු. අපේ ජීවිතේ වේදනා, දුක්, කම්කටොළු අපිට එපායි කියලා
කෑගහන්න කියනවා. කුරුසිය මත එපා. එයා හඬා කෑගසන්න හිතුණා. නමුත් ජේසුනේ කුරුසිය හැර අපි කොහෙ යන්නද? අපි හිතුවා ජුසේ වාස්මුලිතුමන් අපි ළඟට ඇවිල්ලා අපි හිතුවේ අපිට කුරුසියක් දෙයි කියලා. නමුත් ජුසේ වාස්මුලිතුන් දැනගත්තා කුරුසියෙන් තොර ජීවිතයක් නැහැ කියලා. කුරුසිය යමෙක් මානවෙන්ද කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දර මානවාවාවේ එනම් ජුසේ වාස්මුලිතුන් අපිට දුන්න කුරුසිය මේ කුරුසිය අම්ම තාත්තේ අතහැර අපිට යන්න බෑ. මේ කුරුසිය ගාවට එන්න ඕන. ඒ කියන්නේ හැමදාම අඬන්න නෙමෙයි, පැලපෙන්න නෙමෙයි, මේ කුරුසියෙන් ගලා යන රුධිරය, මේ කුරුසියෙන් ගලා යන රුධිරය අපේ ජීවිත ස්පර්ශ කරනවා, අපේ ජීවිත සුවපත් කරනවා. ඒ නිසායි කුරුසිය දුන්නේ. රසුදුස් විශේෂය අපිට කියනවා මොන ප්‍රශ්නාවක් ඔබ සාක්ෂි දරන්න සුදු ජොසෙෆාස් මොනිදුන් සැබෑ සාක්ෂිකරුවෙක් හැටියට ගෙයින් ගෙට ගිහිල්ලා වෙස් වලාගෙන දිව්‍ය පූජාව සිදු කරලා ජේසුව දුන්නා. එක දවසක් උත්තුකරුවන්ට දැනගන්න ලැබෙනවා සුදු ජොසෙෆාස් මොනිදුන් ගෙයක් ඇතුළේ ඉන්නවා. ඔවුන් අල්ලන්නට යනවා. ජොසෙෆාස් මොනිදුන් ඒ ස්ථානෙන් ඔවුන් අතරින් නොපෙනී යනවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, ඒ තරම් මහත් බලයක් සතුසුද්ධවන්තේ. නමුත් අපිට දුන්නේ කුරුසයක්. උන්වහන්සේගේ ඒ ග්‍රාමේ උන්වහන්සේ සෑම දවසම පුංචි කාලේ යනවලු දිව්‍ය සප්‍රසාද වහන්සේව බැහැ දකින්නට මධ්‍යම රාත්‍රියේ යද්දී ඒ පල්ලියේ දේවස්ථානයේ දොර විවෘත වෙනවා. විවෘත වුණාම සුදු ජුසේ වාස්මුනිදුන් තරුණේ උන්වහන්සේ යාඥා කරලා යද්දී නැවත දොර වැහෙනවලු. උන්වහන්සේගේ තාත්තා බලාගෙන ඉඳලා පුතා කොහෙද යන්නේ රාත්‍රියේ කියලා අහු උනාලු මේ ජොසෙෆාස් මුනිදු මොනාද කරන්නේ කියලා. දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට ඒ දේවස්ථානයේ දොරටු පවා ජොසෙෆාස් මුනිදු මණ්ඩ විවර කර දුන්නාලු. අපි හරි වාසනාවන්තයි එවන් ශුද්ධවන්තයෙක්ගේ මේ ස්ථානෙට පැමිණ ලැබීම ගැන. ඒ නිසා උන්වහන්සේ දුන්න මේ වරප්‍රසාද සම්බන්ධ කරගෙන අපි ගායනා කරමු. දුක් කරදර කුරුසිය මට එපා. මෙතනින් අම්මලා ඒ වේදනාවෙන් ඉන්න අම්මල හැම දෙනාම තමන්ගේ වම්පද කකුල තියාගන්න. වේදනාව මට එපා. නමුත් මට ජීවත් වෙන්න ඕන. මට ජීවත් වෙන්න ඕන. Thank you.
දරුවන් නැතිව ඉන්න අම්ම කෙනෙකුට තමයි දරු දුක දැනෙන්නේ. මේ අම්මලා මේ අම්මා වෛද්‍යවරු ළඟට ගියා. නමුත් වෛද්‍යවරු කිව්වා දරුවෝ ලැබෙන්නේ නැහැ කියලා. දෙවන ජෝම් පාවුළු පාප වහන්සේ ලංකාවට ආවා. සුදු ජුසේවාස් මුනිතුන්ව භාග්‍යවන්ත බහර ඔසවන්න. ප්‍රියතර සහෝදර සහෝදරියනි ආවම මේ තාත්තා ඒ ගෝල්පෙස්සේ තිබුණ දිව්‍යයාගෙන සම්බන්ධ වුණා. එවන ජෝම් පාවුළු පාප වහන්සේ පූජාව තියද්දී මේ තාත්තා කිව්වා මට දරුවෙක් නැහැ. මට දරුවෙක් දෙන්න. අපි වේදනාවෙන් ඉන්නේ. ව්‍යාදර සහෝදර සහෝදරියනි එම දරුවෙක් දුන්නොත් මම මගේ තුවට ජෝසප් කියලා නම දාන්නම්. ජෝසප් කියලා. දැන් අපි බාරහාර වෙනවා හරිනේ. අපි ඇතැම් අය යන යන තැන බාරහාර වෙනවා. පල්ලියෙන් දැක්කොත් බාරහාර වෙනවා. එහෙම බාරහාර වෙන එක හොඳයි. දකින දකින තැන බාරහාර වෙන්න එපා. ඇයි ඒ? බාර ඉෂ්ට කරන්න ඕන නැද පෙලක් අයට බාර වුණාම පල්ලියවත. දකින දකින පල්ලියට බාර වුණාම. ඒ නිසා සුදු බයිබලයේ තියෙනවා බාර වෙන්න. හැබැයි ඉෂ්ට කරන්න බැරි බාර වෙන්න එපා. ඉතින් මේ තාත්තා බාරයක් වුණා ජෝසප් කියලා. ජෝසප් කියලා නම දානවා කියලා ජුසේවාස්. ඇත්තටම දරුවෙක් හම්. හැබැයි හම්බුනේ ගැහැණු දරුවෙක්. හැබැයි හම්බුනේ ගැහැණු දරුවෙක්. නමුත් කොහොමද ගැහැණු දරුවෙක් ජෝසප් කියලා දාන්නේ? නමුත් බාර හැටියට නම දාන්නට ඕන. නම දැම්ම ජෝසප් කියලා. මෙලම ඉස්කෝලේ යද්දි ගැලම හෙන ඔයා ගැනු ළමෙක්. ඒ ජෝසප් කියන නමක් දාලා තියෙන්නේ. මෙලම ප්‍රශ්නයක්. මෙලම තාත්තගේ ගෙදර ඇවිල්ලා ඇහුවා තාත්තේ මම ගැහැණු ළමෙක් ඇයි මට ජෝසප් කියන නමක් දැම්මේ? ඒතර කිව්වා අපිට දරුවෝ හිටියේ නැහැ. දරුවෝ නැති නිසා අපි ඔයා වෙනුවෙන් යාඥා කරනවා දෙවන ජෝම් පාවුළු පාපාස ලංකාවට ආවම අපිට දරුවෙක් දුන්නොත් යුසේ වාස්ගේ නම දානවා කියලා. අන්න ඒ ප්‍රාතිහාර්ය තමයි. ව්‍යාදර සහෝදර සහෝදරීනි විශේෂයෙන් මේ කුරුසියේ පාමුලට අවිල යාඥා කරන සෑම කෙනෙකුටම දෙවියන් වහන්සේ ඉස්සතින් අරින්නේ නෑ ඔබ. ඉස්සතින් අරින්නේ නෑ මාව. ඒ තරමටම සුදු යුසේ වාස් මුනිතුන් දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. දෙවියන් වහන්සේ එව්ව දෙවියන් වහන්සේ වෙනුවෙන් සිගමන් වෙස් සරගෙන අප ලක්නාවට ආපු තැනැත්තේ ඉන්දියාව අතහැර ඉගත්මෙක් වෙලා ඇයින්නේ. ඉසේවාස් මුනිතුන් තුළ හිටියේ ජේසු.
බහලතින තෙරේ සමවතුමේ දවසක් ගිහිල්ලා හිගමන් යමක් කිල්ලද්දි එක මිනිස්සෙක් තෙරේ සමවතුමේ ගැත කෙල ගහනවා. කෙල ගැහුවම තෙරේ සමවතුමේ මොකද්ද කියන්නේ? අපිට කෙල ගැහුවා නම් අතට අපිට කෙල ගැහුවා නම් අපිට කේන්ති නෑ ඊයේ. අපි තාම පෞකාර මිනිස්සු. නමුත් සැබෑ දේව දරුවෙන්ට එහෙම වෙන්න බෑ. අපි යාඥා කරන්නට ඕන අපිව ඒ වගේ ශුද්ධවන්ත කරන්න කියලා. තෙරේසා මහතුනේ කියලා ගහුවම තෙරේසා මහතුනේ වෙනද කියන්නේ ස්තුති ප්‍රේස් ද ලෝඩ් පුළුවන්ද කියන්නේ කමුලට ගහුව පුළුවන්ද ප්‍රේස් ද ලෝඩ් ප්‍රේස් ද ලෝඩ් කියන්නේ ස්තුති කියන්නේ දෙවියන්ගේ දෙවියන්ගේ වහන්සේට ස්තුති බයිබලයේ තියෙන මෙහෙම මිනිසුන් මානිසා ඔබට නිඳා පීඩා විඳින කල ඔබ භාග්‍යවන්තයෝය ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි ඊට පස්සේ තෙරේසා මහතුමිය මේ අතත් හරවනවා මොකද වෙන්නේ කියලා ගහපු මිනිස්යාගේ ජීවිතේ වෙනස් වෙනවා ප්‍රේමන්ත සහෝදර සහෝදරිනි තෙරේසා මහතුය තුලේ තුලේ ජේසු ජුසේ වාස් මොනිදුන් අල්ලි ඇතුන් ගැවසෙන මේ වනාන්තරයේ සක්මන් කිරුවේ ජේසු සමගින් ජේසු ඇතුව යන්න බෑ එනිසා කිව්වේ ජමෙක් මානුවෙන්ද කැමැත්තේද ඔහු තමකම නැස කුරුසියේ දරා මානුවා බාවේ ප්‍යාදර සහෝදර සහෝදරියනි මේ ප්‍රදේශයේ ජනතාව රැට ගමන් බිමන් යද්දී අලි කෙවසේද මේ ප්‍රදේශයේ රාත්‍රී කාලේ උන් මතක තියාගන්නේ ජසේබස් පොනිදුන්මයි ඇයේ ආස පලා ජලය දෙන්නට පුළුවන් නම් මහා සද්ධාන්තලින්ව උන්වහන්සේ දමනය කරන්න බැරිද ප්‍රියාදර සහෝදර සහෝදරියනි උන්වහන්සේ ජීවත් වූ ප්‍රදේශයේ දවසක් උන්වහන්සේව නසන්නට යද්දි මිනිස්සු උන්වහන්සේ ලොකු ප්‍රාතිහාරයක් සුවර්ගයෙන් කරනවා මොකද උන්වහන්සේගේ ධනහිස උන්වහන්සේගේ සරෑටියේ වැදුන තැනින් වතුර එන්න පටන් ගන්නවා ජලය මේ ස්ථානයට මම ගියා හරි පුදුමාකාර ප්‍රාතිහාරයක් මේක දැකපු උන්වහන්සේව නසන්නට ආපු අය බය වෙලා දුවනවා කන්දක් උඩින් ජලය එන්නේ කොහොමද ඒකනේ මේ ප්‍රාතිහාරය ඉතින් අනතුරු පූජා ප්‍රසාදින් වහන්සේ නමක් මේ ස්ථානෙ ගිහිල්ලා අඩි 60ක ලිඩක් හරනවා වතුර බින්දුව නැහැ ප්‍රියදර සහෝදර සහෝදරියනි විසේවාස් මුනිදුන්ගේ බලය හරි පුදුමාකාරයි එනිසා අපි උන්වහන්සේට ඉඩ දෙමු අපි ජීවිතය ස්පර්ශ කරන්නට අපේ වේදනා ප්‍රශ්න උන්වහන්සේට අපි මෙසේ බාර දෙමින් අපි ගායනා කරමු ඉඩ දෙන්නම් සබෙදුනි මගේ හදේ ජනිත කරන්නට කුටියක් ඔබ හට ආදරේ අපි ජේසුට ඉඩ දෙමු ජුසේ වාස්මුනිදුන් මගේ वचन देखा ධර්මයේ මාතක ඉන්නවා කියලා දැනිය ප්‍රාතිහාරය නිල්තනගොල්ලේ මා සතපන්නෝ සමිදා ඉඳවරා නොය ප්‍රේමදල සෞන්දර සෞදිනී ඒ විශ්වාසය තුල අපි ගායනා කරමු Thank you.
වහන්සේනි පෙදරුතුමා හරිබයිබුලු වනුස්සේ දවසක් ජේසුරකි නවා ජෙසුනි වත්තක මැරෙන්න්නරි මම ඉන්නම් අපි කටින් ගොඩක් දේවල් කියනවා නමුත් ක්‍රියාවෙන් නැහැ පෙදරුත්තේ වගේ ජෙසුනි උබත්තක මැරෙන්න්න හරි එන්නම් නමුත් ජේසුර දවසක් කියනවා ජෙසුව දන්නේ නැහැ ජෙසු දැකලා නැහැ කියලා හැංගෙන්න බලනවා අවසානයේ ජෙසුගේ ආශිර්වාදය ලැබුණම පෙදරුගේ හෙවණැල්ල පෙදරු සහෝදර සහෝදරියනි අපේ හෙවණැල්ල අපි ගණන් ගන්න නැහැ එහෙම නේද හිතන්නේ නැහැ හෙවණැල්ලක් තියනවාද කියලා තීවරේ කාරියල බෝධ හිටිය නමුත් සහ ගොලියත් කියන රජතුමා සහ පුංචි කොළු ගැටේ කතන්දරේ මහා හමුදාවක් වට කරගෙන ජෙරුසලම් ජනතාව ජුදා ජනතාව විනාශ කරන්නට පිලිස්තියා පිලිස්තිවරුන්ගේ නායකයා විදිහට එදා ගොලායත් ඉස්සරහට වෙලා අපි මමෝරගෙන කෑ ගහලා කියනවා උඹලන්ව උඹලව බල්ලෝ මරන්න වගේ මං උඹලා මරලා දානවා බල්ලෝ මරන්න වගේ පුළුවන් එකෙක් ඉන්නවනම් ඉදිරියට වරෙල්ලා මේ මිනිස්සු වෙවුනනෝ ඒ කාලේ හිටියේ සාවුල් රජුරෝ මිනිස්සු කියනවා සාවුල්ට මොනවාරි කරන්න සාවුල් බයයි ලොකු මිනිස්සෙක් ඉස්සරහ පිට ගිහිල්ලා මෙනේ හිටින්නයි දාවිත් කියන්නේ කුංචි කොළු ගැටෙක් බැටළුව බලපු එකෙක් දාවිත් ඉස්සරහට ඇවිල්ලා කියනවා මං යන්න සාවුල් රජුරෝ කියනවා ඔබ කොහොමද මෝඩ දෙන්නේ මේ පිලිස්තියන්ට එක ගණන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි කමක් නැහැ ඉදිරිපත් වෙන්න කවුරුත් නැහැනේ සාවුල් දාවිත් ගැන දුක හිතලා සාවුල් තමන්ගේ යුද ඇඳුම් දාවිත් අන්දනවා අපුවට දාන අර ආරක්ෂිත කබාය අන්දපුවම ගනෝන විසික් කරනවා දාවිත් මේක ඇඳන් ඉන්න මට බෑ සාවුල්ගේ කඩුව දෙනවා දාවිත්ට මේක උස්සන්න මට බෑ මේ මොහොත සහෝදර සහෝදර දාවිත් උස්ස ගන්න බෑ මේ කඩුව පැත්තකින් දාන සාවුල් කියන ඔබ නිකම් මැරෙන්න දෙයක් නෑ ප්‍රේමන්ත සහෝදර සහෝදරනි දාවිත් හරි ලස්සන කතාවක් කියනවා වනාන්තරේ සිංහයාගේ කටෙන් මාව මොදපු දෙවියන් වහන්සේ මා එක්ක ඉන්නවනම් ගණවනාන්තරේ වලහගේ නියපාරින් මාව මොදවපු දෙවියන් වහන්සේ මා එක්ක ඉන්නවනම් ආටත පුළුවන් මා විනාශ කරන්න එහෙම කියන දාවිත් පුංචි ගල් කැට තුනක් අවුලගෙන
හැමදෑම සත්තුන් එළවන්න පාවිච්චි කරපු කැටපෝලේ අරගෙන මහා පිලිස්තිය ඉදිරියේ පෙනී සිටිනවා. මේ පිලිස්තිය දාවිත්ව දැකලා ඔබ කියන ඔබ බල්ලෝ එළවන්න දාවේ සැරැටිකුත් අතේ තියෙනවා. බල්ලෝ එළවන්න දාවේ මං ඔබව කපලා කෑලි කරලා කුරුල්ලන්ට කන්න දානවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දාවිත් දේවාත්මානුභාවයෙන් පෙරලා පුංචි ගල් කැටයක් ලස්සනට කැටපෝලේ තියලා කරකවල එක ගල් පහරයි දෙන්නේ. දාවිත් නෙමෙයි දුන්නේ, දෙවියන් වහන්සේ. සියලු ජනතාව ඉදිරියේ ස්වාමීන් වහන්සේ පෙන්නවා, බල මාත් එක්ක ඉන්නවනම් මගේ ඵලය ඔබලට තියෙනවනම් පිලිස්තිය ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි. අර දෙවන්තයා මූණ දෙන්න බැහැයි කියපු පර්වතය වගේ හිටපු මහා මිනිස්සයා මලකඳක් වගේ ඇදිලා වැටෙනවා. දාවිත් දුව නැවිලා ඒ පිලිස්තියගේම කඩුව බොහොම අමාරුවෙන් උස්සලා බෙල්ල කපලා පැත්තකට දානවා. පිලිස්ති හමුදාව පස්ස බලන්නේ නැතුව දුවනවා. දෙවියන් වහන්සේ තුර කරන්න බැරි දෙයක් නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි, බයිබලිය අත්දැකීම අපි අත්දැකීම කරගනිමු. අපි හැම කෙනෙක්ම නැගිටිනා ස්වාමීන් වහන්සේ තුල මාත් ඉන්නවා. මම වහන්සේගේ දෑත රැඳෙන්න ලැහැස්තේ. මා මෙහෙවන්න. දා පිලිස්තියව නිශ්ශබ්ද කරන්නට දාවිත් බලය දුන්නු ස්වාමිනේ. අපේ ජීවිතේ අපි අස්වරණ වෙලාද වැටිලා ඉන්න වේදනාවල් ජය ගන්න හැටි අපිට කියා දෙන්න. වහන්සේගේ අත්ඇඟිලි තුල ක්‍රියාත්මක වෙන හැටි මට කියා දෙන්න. මගේ දුර්වලකම මගේ බලය, මගේ බලවන්තකම බවට පරිවර්තනය කරන්න. එදා බිරන්ත වෙලා සේනාගුරු ශාලාවේ හැංගිලා හිටපු ගෝලයන්ට ශක්තියක් වුණු ස්වාමිනේ, අපිට ශක්තියක් වෙන්න, අපේ පවුල් ගොඩනගන්න, අපේ අරගල ජය ගන්න හැටි අපිට කියා දෙන්න. අපිව බලවත් කරන්න අපි හැම කෙනෙක්ම ගායනා කරනවා. Oh.
ප්‍රාර්ථනා කරමු පුරණෑගල පදවියේ රදුගුරු තැන්පත් අතියුතුම් හැරල් ඇත්තනි රදුගුරු හිමිපාණන් වෙනුවෙන් නිසිත ස්ථානයේ ඒ කටයුතු හරියාකාරව කර ගැනීමට මේ කුරුසිය ඵලය උන්වහන්සේට දානය කරන්නට කියලා මේ වගේම විශේෂයෙන් මේ සදා වෙලි සභාසවරු නුවර රදුගුරු තැන්පත් අතියුතුම් බියාණන් රදුගුරු හිමිපාණන් මත අපි ආදරෙන් මතක් කරමු දෙවියන් වහන්සේට බාර දෙමු එවගේම විශ්‍රාමික රදුගුරු අතියුතුම් රේමන් පීරිස් රදුගුරුතුමාවත් කාර්යභාර සඳින් වහන්සේවත් අපි උන්වහන්සේට බාර දෙමු මේ උන්වහන්සේ එකතු වෙලා තමයි මේ හැම දෙයක්ම මෙහෙවුවේ එනිසායි අද අපිට ජුසේවාස් පිළිතුරු සුද්ධවන්තෙක් වෙන්නට මෙතරම් අපිට ඉක්මනින්ම ලැබුණේ මේ පිළිවෙත් අපි යාඥා කරමු මේ සෑම දෙයක් පිළිබඳව ස්තුති කරමු මේ සිට සිල්ව පූජා ප්‍රසාදින් වහන්සේලා කන්‍යා සොහොයරියන් මේ හැමදෙනාම මේ කුරුසියට බාර දෙමු විශේෂයෙන් පුරණෑගල පදවියේ සෑම ජනතාවක්ම පූජා ප්‍රසාදින් වහන්සේලා මුළු ශ්‍රී ලංකාවෙම මේ කුරුසිය පාමුලට ගෙන යමින් අපි ගායනා කරමු ඔබේ අතගිලි මත ආදර ජෙස්සුනේ අපි හැමදෙනාම ගෙන යන්න මේ කුරුසෙට සියලුම රාජගුරු ප්‍රසාදින් වහන්සේලා සියලුම ගිහි නායක නායිකාවන් සියලුම කන්‍යා සොහොයරියන් අපගේ ජාතික දෙව්සත්තලේ අධ්‍යාපන ලබන ගරු සහෝදරතුමන්ලා සියලුම සෑම දිනාවම සුබෝතු බුද්ධතුමන්ම වහන්සේගේ සේවාව කුරුසියේ බලෙන් ස්පර්ශ කරන්නට කියලා අපි ආඥා කරමු විස්තාරය යාඥා විස්තාරයක් පළග විස්තාරයක් ඔබගේ අතගිනි මත අපිව දවා තබා ගන්නට කියලා අපි ආඥා කරමින් අපි උන්වහන්සේට බාර දෙමු සෑම කෙනෙක්ම සෑම ජීවිතයක්ම මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපිට ලැබේවා වඩිවන්න තාත කෙනෙකුයි පුංචි පුතෙකුයි ඒ දණ්ඩක් උඩින් ගමන් කරනවා ඉස්සම තාත්තා මොනවද කියන්නේ පුතේ ඔයා මගේ අත අල්ල ගන්න මොනවද කිව්වේ පුතේ ඔයා මගේ අත අල්ල ගන්න කියලා කිව්වා ඊට පස්සේ පුංචි පුතා කියනවා තාත්තේ මට නම් බෑ ඔයාගේ අත අල්ල ගන්න පුතා පණ්ඩිතෙත් එහෙමද පුතා කියන තාත්තේ මට බෑ ඔයාගේ අත අල්ල ගන්න මට තනි වෙන්න පුළුවන් කියලා කිව්වද නැහැ එහෙම කිව්වෙත් නැහැ මේ පුතා කියන්නේ තාත්තේ මට බෑ ඔයාගේ අත අල්ල ගන්න ඔයා මගේ අත අල්ල ගන්න තාත්තා අහනවා ඇයි පුතේ එහෙම කියන්නේ මේ පුතා කියනවා තාත්තේ මම ඔයාගේ අත අල්ල ගත්තොතින් මම එතෙන්ට යනකොට මගේ හිත ගැස්සিলা මගේ හිත බය වෙලා මගේ අත ඔයාගේ අතෙන් හැරෙන්නට පුළුවන් නමුත් තාත්තේ ඔයා මගේ රත්තරන් තාත්තා මාව අල්ලගත්තොතින් මට බය නැහැ මට විශ්වාසයි තාත්තා මාව මොන කරදරයක් ආවත් ජීවිතේ මොන අභියෝගයක් ආවත් මාව අතහරින්නේ නැහැ කියලා ඒ නිසා මම කිව්වා තාත්තේ මගේ පණ්ඩිතකමට නෙමෙයි ඔයා මගේ අත අල්ල ගන්නට කියලා මා ප්‍රියමන්තේනි අපගේ ජීවිතේ අපි දෙවියන් වහන්සේට කියනවා නම් අපි වල්ල ගන්න උන්වහන්සේ රයිදු කර ගන්න කියලා ඔබගේ මගේ ජීවිතේ අද මෙතන ඉන්න අපි හැමදෙනාගේම ජීවිතේට උන්වහන්සේ ජීවිතේ බලාපොරොත්තුවක් දෙනවා මෙතන ගොඩදෙලේ වාඩි වෙලා ඉන්නවා අද මම මෙහෙම දෙගෙන ඔබ හැමදෙනා වෙනුවෙන් දෙවියන් වහන්සේට ආඥා කරුවා පෙතුමා ඒ පොතේ කියවද්දී ඔබගේ ඉල්ලීම් ඔබගේ අවශ්‍යතාවයන් ඔබගේ උමනාපාකම් දෙවියන් වහන්සේගේ ප්‍රශංසා කළා ආදර ස්වාමිනී ඔබ වහන්සේ මේ දරුවන්ට මේ වගේ දුකක් මේ වගේ පුරුෂයක් දීලා ඒක දරාගෙන යන්න ඔබ වහන්සේ ශක්තියක් දීලා තියෙන නිසා තමයි අද ඔබ හුස්ම අරගෙන මෙතනට ඇවිල්ලා විවිධ ප්‍රදේශවලින් ඔබ ජීවත් වෙන්නේ එහෙම නෙමෙද දෙවියන් වහන්සේ දුක දීලා කුරුසයක් දීලා වේදනාව දීලා උන්වහන්සේ පසුකර වෙලා ඔබ අත්හැරලා කවදාකවත් දෙන්නේ නැහැ ආදර අතරන් දෙපතේ ආදර අම්මේ තාත්තේ ඒ දෙවියන් වහන්සේ ඔබත් එක්ක හැම මොහොතකම හැම තත්පරයක් පාසාම ජීවමානව ඔබ මා සමග ඒ කුරුසේ දරාගෙන ජීවත් වෙනවා එනිසයි උත්පත්ති ගීතාවලියේ 150 වෙනි ගීතිකාව අවසාන කරන්නේ
හුස්ම ගන්න සියල්ලෝම පණ ගහන සියල්ලෝම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරත්වා කියලා. එහෙමනම් අද බත්මමත් හුස්ම ගන්නේ අද බත්මගේ ජීවිතේ මේ පණ ගහන්නේ දෙවියන් වහන්සේ මේ ලෝකයේ තුල ඔබත් මාත් අතර සැබෑවටම ජීවමානව වැඩවසන නිසායි. ඒ නිසා අද රම්ය දාතේ දීපතේ ඔබ මම මවකුස උපදින්න ඉස්සරියලා ගීතවල 139 වෙනි ගීතකාවේ සඳහන් කරනවා සමුදුන් මා සියුම්ලස විමසා බලා දැනගස්සේක මගේ ඇටකටු සෑදෙන්නට පෙර උන්වහන්සේ මා හැදින ගස්සේක මා සමග වැඩවිසූසේක කියලා ගීතාවලියේ 139 වෙනි ගීතකාවේ අපිට මතක් කර දෙනවා. ප්‍රේමවන්තේනි ඔබත් මමත් මවකුසට අපේ අම්මගේ මවකුසට එන්නට ඉස්සරලා දෙවියන් වහන්සේ ඔබවත් මාවත් තෝරගත්තේ. ඔබගේ ජීවිතේ ඔබ ඉන්න තත්ත්වය ඔබ දෙවියන් වහන්සේ තීරණය කළේ. අද ඔබ දුකක් එක්ක ඉන්නවා නම් ජීවිතේ රෝගයක් එක්ක ඔබ දුක් විඳිනවා නම් ප්‍රමදිනවා නම් ඒ හැම දෙයක්ම තීරණය කරන්නේ දෙවියන් වහන්සේ උපදින්නට පෙර. එනිසා උන්වහන්සේ ඔබවත් මාවත් නම කියලා අඬ ගහන තැනන් වහන්සේ. එනිසා ඒ මගේ නම කියලා අඬ ගහන තැනන් වහන්සේ සමග මගේ ජීවිතයේ තියෙන පුරුෂයත් මගේ ජීවිතයේ තියෙන වේදනාවත් අභියෝගයත් දරාගෙන මට අවසානය දක්වා ස්වර්ග රාජ්‍ය තරා ගමන් කරන්න පුළුවන් නම් ඒක තමයි නියම ක්‍රිස්තු ශ්‍රාවකත්වය. එනිසා අප මේ මොහොතේදී විශ්වාසයෙන් ස්වාමීන් වහන්සේට ගායනා කරමු. මෙතන ගොඩ දෙනෙක් ඇති ජීවිතේ විශ්වකන්න බැරි ප්‍රශ්නවලට මුහුණ දීලා යන යන තැන දෙවියන්ට කොච්චර කිව්වත් ඒ දේවා ජීවිතය ඉටුනවි. ජීවිතේ හෙම්බත් වෙලා ජීවිතේ මැරෙන්නට පවා ජීවිතේ එපා වෙලා ජීවත් වෙන හිතන ගොඩ දෙනෙක් වෙත නැති නම ස්වාමීන් වහන්සේ අද මේ මොහොතේ මේ සුදෝ දෙසවාස් වළඳුන් පාත අබරු උන්වහන්සේගේ ස්පර්ශයෙන් ලැබූ මේ සුදෝ භූමිය ඉන්න ඔබ මා හැම දිනාටම උන්වහන්සේගේ සීපුරුසේ බලෙන් සුවේ දෙන්නට සැනසීම දෙන්නට බලාගෙන ඉන්නවා. ඒ ඔබ එකිනෙකාගේ නම කියලා ඒ ශ්‍රාවකත්වයට ඔබ සාක්ෂි දරනවා නම් ඒ විශ්වාසය ඔබ තුළ මා තුළ තිබෙනවා නම් ඒ නිසා අපි ස්වාමීන් වහන්සේට ගායනා කරමු. මගේ නම කියා හඬ ගැසුවේ ශ්‍රාවකයෙකු වෙන්නයි කියලා අප හැම දෙනාම අපගේ පපුවට අපගේ දෑත්ක තුරුණු කරගෙන ඒ ස්වාමීන් වහන්සේ මාව ස්පර්ශ කළා. උන්වහන්සේ මා මවකුසේ උපදින්නා පෙර මා ආලේප කරයි කියලා අපි අදහමින් විශ්වාස කරමින් අපගේ දෑත් පපුවට තද කරගෙන මේ ගීතකාව හා සමග අපි සම්බන්ධ වෙමු. ආදර සහෝදර සහෝදරිනී මෙතුමා කියපු ආකාරයට දැන් මම ඔබට ආරාධනා කරනවා හැම කෙනාම මෙතන ඉන්න අපි තුමන්ලා හතර දෙනෙක් උන්වහන්සේලා මේ ස්ථානයේ ඔබ ආශිර්වාද කරන්නට යන්නේ. ඒ නිසා ඔබ ඉස්සරහට එද්දී ගරු පූජා ප්‍රසාද වහන්සේ කියව ආකාරයට ඔබේ අත් දෙක ඒ පපුවට තබාගෙන ඔබේ ප්‍රශ්නය ඉදොත් දරාගෙන දෙවියන් වහන්සේ ආශිර්වාදේ ලබා ගන්නට ස්ථාන්ට ඉස්සරහට පැමිණෙන්නට කියලා මා ඉල්ලා සිටිනවා. හැම කෙනාම පෝලිම් හතරකට පැමිණෙන්න එක පිරිමක් මේ ස්ථානයට ගරු ප්ලෝට් මේතුමා මේ ස්ථානෙ ගිහිල්ලා ඒ ජනතාවගේ හිස මත අත් තබලා මේ කල්වාරියේ විසවාස මුනිදුන් කුරුසේ බලය ඔවුන්ට ප්‍රාර්ථනා කරනවා. එනිසා මේ ප්‍රශ්නය රැගෙන ඉස්සරහට එන්න ඔබ ආශිර්වාද කරනවා මේ කුරුසේ අභියස.
වගේ එකපාරටම දේවල් අපේ ජීවිතේ සිත් වෙනවා නම් හොඳයි කියලා අපි බලාපොරොත්තු වෙන ජීවත් වෙනවා. අපි තැන් තැන් වලට යන්නේ අතන මෙහෙම වෙනවා මෙතන මෙහෙම වෙනවා කියලා අන්නේ නිසායි. නමුත් කතෝලික ඔබට මට හැමතැනම තුවන්න කරන්න අවශ්‍ය නැති බව දෙවිපියාණන් වහන්සේ දේව වචනය තුළ අපිට කියලා දීලා තියෙනවා. මේ වෙලාවේ මට මතක් වෙන්නේ එදා මෝසෙස් යුදා ජනතාව අරගෙන ඊජිප්තුවේ පාරාවෝගෙන් බේරිලා පොරොන්දු දේශයට එනකොට මගදී පාරාවෝ ඒ සිදුවන්නට යන විනාශය වළක්වන්නට මේ ජනතාව නැවත තමන්ගේ වටේ නතර කර ගන්නට පිටපස්සෙන් පන්නනවා හමුදාවක් එක්ක. මේ හමුදාවත් එක්ක මෙහෙම එනකොට මේ ජනතාව මෝසෙස් අරගෙන තව තවත් ඉදිරියට යනකොට දෙවියන් වහන්සේ උන්ට මඟ පෙන්වනවා. අවසානයේදී ඇවිල්ලා නතර වෙන්නේ රතු මුහුද ගාව. තවදුරටත් ඉදිරියට යන්න බෑ මුහුදක්. ආයි නැවත ආපස්සට යන්න බෑ පාරාවෝගේ යුද සේනාව. මෙහෙම ඉන්න වෙලාවේ අපි හැමෝම දන්නවා දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා ජස්ටියන් මූදෙ දෙබෑ කරන්න කියලා. අපි කියන එක ප්‍රාතිහාරයක් කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, හරියට කල්පනා කරලා බැලුවොත් ප්‍රාතිහාරය දෙවියන් වහන්සේ මූද දෙපා කිරීම නෙමෙයි. මූද වැවේ ස්වාමීන් වහන්සේ නම් ඒ මූද දෙපා කරන්න නෙමෙයි, ඒ මූද හින්දන්න උන්වහන්සේට පුළුවන්. නමුත් ප්‍රාතිහාරය මූද දෙපා කිරීම නෙමෙයි. ස්වාමීන් වහන්සේ තුළ මෝසෙස් තිබුණු විශ්වාසය පිටපස්සෙන් එන හමුදාව දැන් තව මොහොතකින් තමන්ගේ ජීවිත මේ සියලු දෙනාගේම ජීවිත නැති වෙනවා කියකිය දැනගෙන ඒ අවබෝධය තුළ මම මේ යෂ්ටියෙන් මොහොතට ගහනකොට මේක ප්‍රභා වෙලා අපිට යහපත්තට යන්නට පාරක් හැදිනවා කියන විශ්වාසය මෝසෙස් තුළ තිබීමයි මෙතන සිත් වෙන ප්‍රාතිහාරය. මෙලි මේ අත්දැකීමට ඇතුල් වෙන්නටයි ස්වාමින් වහන්සේ ස්වර්ගයේ ඉඳලා මේ ලෝකයට මනුස්සෙක් වෙලා ආවේ. ඒ ඇවිල්ලා අපිත් එක්ක හැදිලා වැඩිලා ජීවත් වෙලා ඔබට මට කතා කරලා කෝලියෝ ටිකක් පුරුදු පුහුණු කරලා උන්වහන්සේගේ වචනය අපිට දීලා ඒ වචනය තුළ විශ්වාසයෙන් ජීවත් වෙන්න කියලා එකට එකතු වෙලා උන්වහන්සේව සමරන්නට උන්වහන්සේගේම උදීරය ශරීරය අපි අතර නතර කරලා ගියේ අන්න ඒ නිසායි. ඒ නිසා ප්‍රාතිහාර වෙන ඔබ මම අපි හැමෝම නතර විය යුතු තැන ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඉදිරිපිට, උන්වහන්සේගේ ශ්‍රී උදීරයේ ඉදිරිපිට. අපිට ගැලුවේ පූර්ණත්වයක් තිබෙනවා නම් එදා මෝසෙස් ඒ ජනතාවට ඒ විශ්වාසය තුළ ලබා දුන්නා වූ ඒ පැලවීම ශාරීරිකයි. නමුත් පැලවීමේ පූර්ණත්වය දිව්‍ය පූජාව තුළ අපි හැමදාමත් දකිනවා. මේ අත්දැකීමට ඇතුළු වෙන්නට අපි මේ ගීතිකාව සමග අපි සිංහලාම නැගිටලා ඒ උන්වහන්සේගේ ස්වය උදීරෙන් අපිට පූර්ණ ගැලවීම, අපි හොයන සැලසීම, සමහර වෙලාවට රෝගයක් තුළ ඒ හොයන සැලසීම, සමහර වෙලාවට ජීවිත ප්‍රශ්නයක් තුළ ඔබ හොයන සැලසීම ගැලවීම, ඒ ගැලවීමේ පූර්ණත්වය ඒ ශ්‍රී උදීරිය තුළ තියෙන බව විශ්වාස කරමින් අපි ඒක අයිති කරගනිමින් විශ්වාසයෙන් මේ ගීතිකාව ස්වාමින් වහන්සේ තුළ ගායනා කරමු. ප්‍රියදර සහෝදර සහෝදරයනි, අප මෙහි අවසාන ගීතිකාව ආරම්භයේ අවසානයේ කුරුසයයි අපට පිහිට වෙන්නේ. අපි හැම දෙනාමත් එක වැදගෙන මේ කුරුසයේ ගරාගිය ශ්‍රී රුධිරය අපගේ ජීවිතවලට ලැබෙන්නට කියලා අපි ආඥා කරමු.
ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට සුදෝජු සේවාස් මුනිදුන් අපට දීම ගැන එවගේම දෙවියන් වහන්සේට අපි හැම දෙනාම ස්තුතියකින් ප්‍රශංසා කරනවා ඉසේ මා දවසේදී අපත් එක්ක දිව්‍යාගිරි සම්බන්ධ වෙනවා ගරු ක්‍රිස්තු පියතුමන් කැපුම්ගල මේසමේ සහායක මේසම් විසම්බාරයේ පිටුමා ඒ වගේම ක්ලෝඩ් පිටුමන් මේ සම්පාලක පිටුමන්ට ස්තුතියක් කරමි දෙවෙනි පාර මම හිතන්නේ උන්වහන්සේලා එන ඒ වගේම හලාවත පදවේ සුජාන් පිටුමන්ට මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා නාථන්දි මේසමගේ මේසමේ පුංචි ස්වාමි ඉතින් අද උන්වහන්සේලාගේ පැමිණීම අපිට ලොකු ශක්තියක් බලයක් ඒ වගේම අපගේ ගරු ලෙස්ලි පිටුමන්ට ස්තුතිවන්ත වෙනවා අපිට දක්වන්න අවශ්‍ය සහයෝගය වෙනුවෙන් ඒ වගේම අද දවසේදී විශේෂ ස්තුතිවන්ත වෙනවා කිතු හඬ මාධ්‍ය කේන්ද්‍රයේ අපේ ඇන්ටනි මහත්මයාට ඉතින් ගොඩාක් කිතු හඬ මාධ්‍ය කේන්ද්‍රයේ අපේ ඇන්ටනි මහතා අත වශයෙන්ම අපිට වර්බුම් නාලිකාව එන්න පෙර මම හිතන්නේ
මේ වැඩසටහන් කුරුණාකර පදවියෙන් දියත් කිරුවේ ඒ මහත්මයා. ඉතින් අපි හැම දෙනාම මම ආරාධනා කරනවා අත්පුලසන් නාදයක් දීලා ජෝසෙෆ් බාස්මුනිදුගේ ඉපැල්ම ඔබට ඔබගේ ඒ කණ්ඩායමට තව තවත් ලැබෙන්නා එවන් වහන්සේ වචන ප්‍රකාශ කර ශක්තිය බලය ලැබෙනවා. ඒ වගේම අද අපේ ගල්ගමුව ගායනා කණ්ඩායමට එය සම්බන්ධ වෙච්ච ගරු කන්‍යා සොහිරියන්ට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගල්ගමුව ජනතාවට ඒ වගේ මහා ගල්ගමුව ජනතාව ගොඩාක් උනන්දුවලා මේ ස්ථානේ සුද්ධ පවිත්‍ර කරන්න ඒ අයට මා විශේෂ ස්තුතිවන්ත වෙනවා. පුදු මේ හැම දෙයක්ම අපි ලබා දීම ගැන. ඒ වගේම ප්‍රියාදර සහෝදර සහෝදරීනි අප්‍රේල් මාසයේ මෙය සිද්ධාස්ථානයක් බවට රාජගුරු ප්‍රසාදින් වහන්සේලාගේ සතුල්ලත් මණ්ඩලය තීරණය කෙරුවා. අප්‍රේල් මාසයේ සිට ජනවාරි මාසයේ ශුද්ධවන්තයෙක් බවට ප්‍රංශිස් ශුද්ධතුර පිතුමා දිව්‍යාගයේදී ලෝකයේම ශුද්ධවන්තයෙක් හැටියට යුසේවාස් මුනිඳුන් දුන්නා. ඉන් අනතුරුව රාජගුරු ප්‍රසාදින් වහන්සේලාගේ සතුල්ලත් ඒ මණ්ඩලය විසින් යුසේවාස් සිද්ධාස්ථානයේ හැටියට ලංකාවේ මහගල් ගමුව නම් කෙරුවා. ඒක අපිට ලොකු සතුටක්. දෙවියන් වහන්සේ අපිට දැක්වූ දයාව වෙනුවෙන් එනිසා එදා සිට මෙය පල්ලියක් නෙමෙයි මේක සිද්ධස්ථානයක්. ලංකාවේ අපේම අපිට කියලා ශුද්ධවන්තයෙක්ගේ පාරිස්පර්ශ ලැබෙන්න එක ස්ථානය තියෙන්නේ ඒ මහගල් ගමුවේ සුදෝ ජෝසෙෆ්ස් මුනිදුගේ සිද්ධස්ථානය. මේක පුංචි දෙයක්, පුංචි පල්ලියක් වගේ පේන්නේ. නමුත් තව නොබෝ කාලෙකින් දකුණු පැත්තේ විශාල කැලයක් තියෙනවා. මේ කැලෑවේ විශාල බැසිලි සිද්ධස්ථානයක් ඉදි වෙනවා. ඉතින් ලබන අවුරුද්ද වැඩ කටයුතු ආරම්භ කරනවා. මේ ඉස්සරහින් තියෙන්නේ මහගල් ගමුව වැව. අපි අනවර්ත නාමයක් තියෙනවා යකා බැදි වැව කියලා. ඉතින් විශාල වැවක් අක්කර 400කට වතුර දෙනවා. නමුත් අක්කර 1800කට වතුර දෙන්නට පුළුවන්. ඒ වතුර මේ පෙනවෙ ටනල් එකක් තියෙනවා මෙතන. ඇනිකට් එකක්. මේක නම් කෙරුවා මේ ළඟදී තමයි මේක නිර්මාණය කෙරුවේ. තාමත් වැඩ කටයුතු කරමින් යනවා. මේක නම් කරලා තින්නේ සුදෝ ජෝසෙෆ්ස් මුනි අමුණ. මේක නාන්න බෑ. ඒ කියන්නේ බැස්සොත් නාන්න පුළුවන්. නමුත් නහන තහනම් කරලා තියෙන්නේ. අපි මේක සුවයක් දකින පොකුණක් හැටියට නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙනවා. මේකේ නිර්මාණය වුණාම හරි ලස්සන ප්‍රදේශයක්. ඒ වගේම යථා කාලයේදී මේ ස්ථාන තව තවත් සුද්ධවන්ත වෙනවා. තව තවත් වැඩ කටයුතු තියෙනවා. මෙතන මණ්ඩපයක් ඉදි වෙන නියමිතයි. ඉතින් මේ ස්ථානය දියුණු කරන්නට මම මේ මොහොතේ ඔබගේ පරිත්‍යාගය මොදිත අගය කරනවා. ඔබ දන්නවා ඇත්ත වශයෙන්ම මෙවට බලද්දී ඔබට පහසුකම් නැහැ. ඉතින් අපි ගැන අපගේ කනගාටු ප්‍රකාශ කරනවා. ගොඩක් දේවල් අපිට නැහැ ඔබට දෙන්න. නමුත් ඔබට මෙතන තියෙනවා කුරුසිය ජේසුව දෙන්න පුළුවන්. ඒ වගේම මෙතෙන් දෙන අයට අවශ්‍ය දේවල් ලබා දෙන්න අපි ඉදිරියේදී සැලසුම් කරනවා. ජූලි මාස ජනවාරි මාස 15 වෙනිදා තයි පොංගල් දවසේ මංගල්‍ය අපොස්තුගේ තානාපති උතුමාණන් අතින් සිදු කරනවා. ඔබ හැම දෙනාටම උදේ 9ට මාර්තනා කරනවා ජනවාරි 15 මේ ස්ථානයේ මංගල්‍ය ඉදි පවත්වනවා. ඉතින් විශේෂයෙන් දිව්‍ය පූජාවෙන් පසුව ඔබට මාව සම්බන්ධ වෙලා කතා කරන්න පුළුවන්. ඔබට යම් කිසි පරිත්‍යාගයක් මේ සිද්ධස්ථානයේ කටයුතු වෙනුවෙන් කරන්නට පුළුවන් නම් ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබේම ශුද්ධවන්තයෙක් වෙනුවෙන් ඔබ කරන්න ලොකු දෙයක් කියලා මා ප්‍රාර්ථනා කරනවා. දවසේදී අපත් එක්ක සම්බන්ධිත නාතණ්ඩිය කැපුම් දුංගල් පිටිය මේ සම්බලත් තව නම් සදාන වල විදිහ ගොඩාක් අය ඇවිල්ලා ඉන්නවා. ඒ හැම දෙනාටම මා ස්තුතිවන්ත වෙනවා. ගරු සිද්ධාස්ථාන පාලක පියතුමා හැටියට මම මේ ස්ථානට ඇවිල්ලා මාස 6ක් වෙනවා. මම උත්සාහ කරනවා විශේෂ පුදුමන් වෙනුවෙන් උන්වහන්සේගේ මේ මෙහෙවරට පුංචි දායකත්වයක් දෙන්න. ඉතින් අපි හැම දෙනාම එකතු වෙලා මේ අපේම දේ කොට නගමු. ඉතින් මම ඔබට ආරාධනා කරනවා ඒ සඳහා දායක වන්නට කියලා. දැන් අපි සුදෝ ජෝසෙෆ්ස් මුනිදුගේ ප්‍රතිමාවෙන් ආශිර්වාදයක් ලබාගෙන අපි උන්වහන්සේගේ මේ සුද භූමියෙන් ඉල්ල වශයෙන් උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක අපි පිටත් මේ ප්‍රදේශය ඉතාම ලස්සන ප්‍රදේශයක්, රැට අලි ගැවසෙන ප්‍රදේශයක්. ඉතින් අලි දෙන්නෙක් නෙමෙයි, අලි 40 50 60. ඉතින් නමුත් ජෝසෙෆ්ස් මුනිදුන්ගේ සිද්ධස්ථානය ඔබට පේනවා. ඔබ මේ පාර පහු කරන් ගියාම ලස්සන පල්ලියක් හම්බෙනවා සුදුවන්තනි මුතුමාගේ. ඔබට පුළුවන් ඒ බැහැ දකින්නට. මෙතන පාලම පොඩ්ඩක් අබලන් ගොඩක් ඒ ගැන සරිගමත් වෙන්න මේවා ඉදිරියේදී කරනවා ලොකු පාලමක්. සිද්ධස්ථාන සුදුවන්තනි මුතුමාගේ විශාල පල්ලියක් තියෙනවා. ඔබට ඒක නරඹන්නට පුළුවන්.
ක්‍රමක්‍රමයෙන් දිනු වෙලා ඇද්දි මේකේ තිබෙන సౌందර්යය ඔබට භුක්ති විඳින්නට පුළුවන්. අපි දැන් සුදු සේවාස් මුදුගේ ප්‍රතිමාවේ ආශිර්වාදය ලබා ගනිමු. සහෝදර සහෝදරී පුංචි අමතක වීමක් දෙසැම්බර් 8 රෝමේ වතිකානයේ සුද්ධ දොරට විවෘත වීමක් සිදු වෙනවා බහල ඇති සුද්ධත පිටුමන් විසින් මේ සංවලද ප්‍රහඬ ලැබෙයි සාමාන්‍යයෙන් අවුරුදු 25කට වතාවක් තමයි මේ දේ සිදු වෙන්නේ රෝමේ ආසන දෙවස්ථාන 4ක මේ දේ සිදු වෙනවා පාප වහන්සේගේ දෙවත් වතිකානයේ එවගේම සන් පාවලා එවගේම තවත් ජෝර කියලා එවගේම තවත් දේවස්ථාන දෙකක ඔක්කොම හතරක මේකදී සිදු වෙනවා මෙදා පාමෙද මේ අවස්ථාවේදී අපිට අවස්ථාව තියෙනවා කුරුණෑගල পদවියේ ආසන දෙව මැදුරේ මේ පුංචි සිද්ධාස්ථානයේ දොරක් විවෘත වෙනවා මේක අහම්බු ආශිර්වාදයක් සිද්ධියක් දැන් මේ මෙතන තමයි මේ දොර නිර්මාණය වෙන්නේ මේක ජනවාරි 15 වෙනිදා අපොස්තුලික තානාපති උතුමාණන් නැතින් විවෘත වෙනවා මේක අපිට ලැබුණ ලොකු දෙයක් මොකද මේක ලේසියෙන් ලැබෙන දෙයක් නෙමෙයි මේකත් මගේ හිතට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ ප්‍රදේශයට ලැබෙන අවස්ථාවක් ඉතින් ඒ දොරටුව අපිට මේ දයාවේ වසර සිහිපත් කරමින් ලැබෙන ලොකු තෑග්ගක් ඉතින් විශේෂයෙන් ඔබ හැම දිනාටම මාර්ථනා කරනවා මංගල්‍යයට පැමිණලා ඒ උතුම් මොහොතට පැමිණෙන්නට කියලා. අපි දැන් හැමදෙන්න සාන්ත කුරුසේ අධ්‍යාලමෙන් අපේ සතුරන් ඉන්න පගලවා දේවා අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත සාන්තුගේ නාමයෙන් ආමේන්. ජෙසු පිහිටයි.